언나 비 아다따와 하징리액 하징리 애가 어디? 이 웨스트 때문에 웨스 웨스기 와 맞았구네 애낭 아비야다 웨스게나 카타가 하지 뭐 어야 단노아다 웨스 해든 해디 웨스 아부 맞았거든 놓았대봐 웨스기 안에 절라 차크레임 코타사 애가 단노아다 වතුරෙන් කැරකෙන රෝදයක්ද? නෑ මං කියලා දෙන්න. අපිට ජලය දැක ගන්න පුළුවන් තැන් මොනවද? ඇලදොල ගංගා, වැව්, මුහුද වගේ තැන්වල. හරියට හරි. ඇලදොල ගංගා මේ හැම තැනම තියෙන ජලය ගලාගෙන එනවා. මේ මුහුදේ මතු පිට තියෙන ජලය ඉරව්ව වැටෙනකොට වාෂ්ප වෙලා ඉහළට යනවා. එතකොට මුහුද වතුර විතරද වාෂ්ප වෙන්නේ? නෑ. ඇලදොල ගංගා එවැගේම ගස්වැල් උරාගෙන තියෙන ජලය මේ ඔක්කොම අහසට වාෂ්ප වෙලා යනවා. ආ ගස්වලින් ඒකන මම වෙනම කියලා දෙන්න. ආ වතුර වාෂ්ප වෙලා අහසේ බොහෝදක් කැඳිලා ඇති. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මේ තියෙන ජල වාෂ්ප අහසට යද්දී සීතල වෙනවා. සීතල වෙද්දී මොකද වෙන්නේ බොබ්? වලාකුළු හැදෙනවා. එතකොට වහින්නේ කොහොමද? වලාකුළු හැදිලා මේ වලාකුළු හැම තැනම පා වෙනවා. මේ පා වෙන වලාකුළු එක් අවස්ථාවකදී එකට එකතු වෙනවා. එකතු වෙද්දී මේ වලාකුළු වල තියෙන ජල වාෂ්ප එකට එකතු වෙලා වතුර බිඳු හැදෙනවා. මේ හැදෙන වතුර බිඳු බිඳු විදියට බිමට වැටෙනවා. ඒව පොළොට එකතු වෙලා ගඟ දිගේ ආපහු මුහුදට යනවා. ඔව්. ඊට පස්සේ ආයෙත් වෙන්නේ මුහුදට ගිය ජලය නැවතත් වාෂ්ප වෙනවා. ඒකටම තමයි කියන්නේ ජල චක්‍රය කියලා. ජල චක්‍රය. හරියට හරි. ඒකට තමයි ජල චක්‍රය කියන්නේ. එතකොට ප්‍රොෆෙසර් දේදුන්න හැදෙන්නේ කොහොමද? දේදුන්න හැදෙන හැටි. ඒක ගැන මං පස්සේ දවසක වෙනම කියලා දෙන්න. ආචි. හචින් අර ඉන්නේ යම් බේට් ටිකක් ගන්න. එහෙනම් අපි ගිහින් ගෙද්දක්. හචි. අපි ගිහින් එන්න.